नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ලොතුරා භාග්‍යවතුන් වහන්සේ ලෝක සත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් යුක්තව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් පෙන්වා වදාලා අපි කල්පනා කරන්න ඕන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ඇති කල්හි ඒ පංච උපාදානස්කන්ධයට බැසගෙන ඒ තුල අවිද්‍යාව සකස් වෙලා ලෝකයට අහු වෙනවා. ඉතින් මේ ලෝකයට අහු වෙනවා කියන කාරණාවක් ඇත්නම් ඒ හැමතැනම ක්‍රියාත්මක වෙන්නේ ඇත්තටම කිව්වොත් මාර ධර්ම විදිහට බුදුරජාණන් වහන්සේ මේ රාද සංයුත්තේ මාර වග්ගයක්ම දේශනා කරලා තියෙනවා. එතකොට අපි කල්පනා කරන්න ඕන අපිට මාරයා කියලා කිව්වට පස්සේ පුජ්‍යල වශයෙන් කතා කරන මාරයෙක් සහ ක්ලේශ වශයෙන් කතා කරන මාරයෙක් ගැන විග්‍රහ කරන ධර්මයේ. තර කොයි විදිහකට හරි පුජ්‍යල මාරයාට හෝ අහුවෙන්නේ ක්ලේශ මාරයා හින්දම තමයි. අපිට මේ ධර්ම මාර්ගය අවබෝධ කරගන්නකොට අපි රූපේ යථාර්ථය, වේදනාවේ යථාර්ථය, සංඥාවේ යථාර්ථය, සංඛාරේ යථාර්ථය, විඥානයේ යථාර්ථය අවබෝධ කරගන්න ඕන. එතකොට රූපයේ යථාර්ථය කියනකොට අපේ ඔළුවට එන්න පුළුවන් තියෙන රූපයක ඇත්ත දකින්න තියෙන්නේ. කොහේ හරි තියෙන වේදනාවක ඇත්තක් දකින්න තියෙයි. කොහේ හරි තියෙන සංඥාවක, තියෙන සංඛාරයක, තියෙන විඥානයක ඇත්තක් දකින්න තමයි මේ කියන්නේ කියලා. හැබැයි මෙතනදී අපි අවබෝධ කරගන්න වෙනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතාවය කොතනකවත් තියෙන ධර්මයක් නෙවෙයි. එතකොට මේ රූපය ඇතිකල් හිමයි, වේදනාව ඇතිකල් හිමයි, සංඥාව ඇතිකල් හිමයි, සංඛාරය ඇතිකල් හිමයි, විඥානය ඇතිකල් හිමයි, ජීවත් වෙන කෙනෙක් මැරෙන කෙනෙක් අපිට මුණ ගැහෙන්නේ. ජීවත් වෙච්ච කෙනෙක්, ජීවත් වෙන කෙනෙක්, අනාගතේ මැරිලා යන කෙනෙක්. දැන් අපිට තියෙන දෘෂ්ටි කෝණය තමයි ජීවත් වෙච්ච කෙනා වර්තමානයක් තුල ජීවත් වෙනවා, එයා අනාගතයට ජීවත් වෙමින් ගිහිල්ලා යම් දවසක මැරිලා යනවා. මේ සීමාවම තමයි අපි ඉක්මවන්න ඕන තැන. ඔතන ඉක්මවා ගත්ත ලෝකෙ ඉක්මව වෙනවා. දැන් අපි මෙහෙම කල්පනා කරමුකෝ, මේ වෙලාවේ අපේ සිතේ ක්‍රියාකාරීත්වය, සිතේ ක්‍රියාකාරීත්වය අපි හිතමු සහමුල නැවතිලා යනවා. සිතුවිලි පහළ වෙන එක නතර වෙනවා. සිතුවිලි පහළ වෙන එක මේ වෙලාවේ මේ මොහොතේ නතර වුණොත්ින්, සිතුවිලි පහළ වෙන එක මේ වෙලාවේ මේ මොහොතේදී නතර වෙලා ගියොත්ින් ලෝකය පිළිබඳ සියලු දැනීම් හැඳිනීම් ටික මොකක් වෙනවද? අන්තරස් දහන වෙනවද නැද්ද? ලෝකේ පිළිබඳ දැනිච්ච සියල්ල නොදෙන්න යනවා. දැන් ඒ නිසා තමයි අපි නිතරම පාහේ කුඩා දරුවෙක් උපමා කරලා මේක කියන්න උත්සාහවන්ත වෙන්නේ. දැන් කුඩා දරුවෙක් උපමා කරගත්තට පස්සේ අපි කුඩා දරුවා තුල සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයක් කියලා දකින්න හොඳ නැහැ. තමන් කුඩා දරුවා කියලා එතනින් අරගෙන අපි දකින්න ඕන. දැන් හිතමු තම තමන් කුඩා දරුවාගේ මට්ටමට යනවා. ඊට පස්සේ අපි දකින්න ඕන කාවවත් තුල සිද්ධ වෙන ක්‍රියාවලියක් නෙමෙයි, තමන් තුල කියලා මේ හිතාගෙන ඉන්න ක්‍රියාකාරීත්වය මොකද්ද කියන එක.
අනුන්තුල නෙවෙයි තමන්තුල මෙහෙම සිද්ධියක් වෙනවයි කියලා අපි හිතන් ඉන්නවනේ. දැන් අපි මෙහෙම හිතමුකෝ. අපිට අර ගහක් අර ගලක් මේ ගෙඩියක් මේ අරයා මේ මෙයා කියලා අර දේ මේ දේ කියලා හඳුනා ගන්න සිතකින් තොරව පුළුවන්ද? සිතක් සකස් වුණේ නැත්නම් අපිට මේක දැනගන්න බෑ. ඒතොර මේ සිතින් දැනගන්න ස්වභාවයට අපි කියනවා මොකක් කියලාද? විඥාන කියලා කියනවා. දැන් මේ වෙලාවේ සිත සකස් වුණෝ තින් ඒ සිත ඇසුරු කරගෙන අපිට දැනෙනවා මොකද්ද? මම දැන් මේ වෙලාවේ ජීවත් වෙන බව, මම මෙහෙම කෙනෙක් බව, මම මේ විදිහට හිටපු බව, මම මේ විදිහට අනාගතේ වෙන්න ඕන බව, අන්න ඒ සියල්ල අපිට දැනෙනව නම් දැනෙන්නේ මේ වෙලාවේ සිතක් ඉපදුනොතින් පමණද නැද්ද? මේ වෙලාවේ සිතක් ඉපදුනොතින් පමණම. දැන් අපි හිතලා බැලුවොතින් මේ වෙලාවේ මේ මොහොතේ සිතක් පහළ වෙනකොට ඒ සිතක් පහළ වෙනවයි කියන තැන අපිට රූපාකාරයක් දැක ගන්න බැරිද? රූපාකාරයක්. එද මේ වෙලාවේ මේ ගල් ගෙඩිය කියලා අඳුරගන්නේ නැද්ද? අඳුර ගන්නවනේ. කතා කරන්න වෙනවා. ගල් ගෙඩි ගල් ගිල්ල වගේ ඉන්නේද කතා කරන්න. දැන් ගල් ගෙඩිය කියලා අඳුරගන්නේ නැද්ද මේ ගලක් කියලා? අඳුන ගන්න. හැබැයි අපි තේරුම් ගන්න ඕන ඒ ගල් ගෙඩිය කියන හිත පහළ වෙනකොට ඒත් එක්කම රූප නිමිත්තක් එනවද නැද්ද? ඒතකොට විඳීමක් එනවද නැද්ද ඒත් එක්ක? විඳීමක්, විඳනයක්, දැන ගැනීමක්, විඳීමක් එනවා. ඒතකොට ඒ විඳනයත් එක්ක අපිට එනවද නැද්ද සංඥාවක්? මේක කළු ගලක්, මේක සුදු ගලක්, මේක උස ගල, මේක මිටි ගලක්, මේ විදිහට එන්නේ නැද්ද? එහෙම ටිකක් එනවා. ඒත් එක්ක අපිට එන්නේ නැද්ද මේ ගල පෙල්ලන්න පුළුවන්, කඩන්න පුළුවන්, කුඩු කරන්න පුළුවන්, බිඳින්න පුළුවන් කියලා? අර විදිහට වෙනවා, මේ විදිහට වෙනවා, මෙහෙම තියෙනවා, අරහෙම තියෙනවා කියලා සංඛාර නිමිති ටිකක් එනවා. එතකොට ඒ ටික තමයි ඇත්තටම විඥාන විදිහට විඥානගත කරගන්නේ නේ. දැන් අපිට හිතෙන්නේ මෙහෙම මේ රූපය ගැන, විඳීම ගැන, සංඥා ගැන, සංඛාර ගැන ඒ සිතට පහළ වෙනකොට ඒහා සමගම අපිට හැඟීමක් එන්නේ ලෝකයයි මමයි කියලා දෙපැත්තක් පිළිබඳ එනවද නැද්ද? හැඟීමක්. ලෝකයයි මමයි කියලා දෙපැත්තක් පිළිබඳ හැඟීමක් එනවා. හැබැයි අපි මේ දෙපැත්ත පිළිබඳ එන හැඟීම ඒ විදිහටම ඇත්තක් විදිහටම දරා ගන්නවද නැද්ද? ඒ විදිහටම ඇත්තක් විදිහටම සත්‍යයක් විදිහටම අපි ඒක දරා ගන්නවා. හැබැයි ඔන්න ඔය දරා ගන්න තැන තමයි අපේ සියලු ප්‍රශ්න ටික, අපේ සියලු ගැටලු ටික නිර්මාණය වෙන්නේ. අපේ සියලු පුජ්‍යල භාවයන් සකස් වෙන්නේ. ඒ නිසා තමයි මම කියන්නේ මේ වෙලාවේ නම් ඔබ ඉපදුනේ. මේ වෙලාවේ නම් ඔබ ඉපදුනේ. මේ වෙලාව තුළ පේනවයි කියනකොට අපි හැමෝම මුලාවක ඉන්නව. කොහොමද ඉන්න මුලාව? මේ වෙලාව ඉපදිච්ච කෙනාටත් යමක් පේනවා කියලා ඉන්නවද නැද්ද? හැබැයි මේ වෙලාව ඉපදිච්ච කෙනාටත් යමක් පේනවයි කියන තැනට අපි බැහැගෙන තියෙන්නේ කුමක් මත පදනම් වෙලාද? අර දෙපැත්ත සත්‍යයක් කියලා අරගෙන සත්‍ය වශයෙන් පවතින ලෝකයක් සහ ජීවත් වෙන කෙනෙක් ඉන්නවයි කියන නිගමනේ මත රඳා පැවතිලාද නැද්ද? නিত্য වශයෙන් ලෝකයක් පවතින, ඒ ලෝකේ ජීවත් වෙන කෙනෙක් ඉන්නවයි කියන කාරණාව මත රඳා පැවතිලාද නැද්ද? එහෙම නැතුව අපි මේ ගොඩනගෙන රූපේ, වේදනාව, සංඥාව, සංකාරේ, විඥාණය ගැන අවබෝධයක් කින් තොරව තමයි එවැනි නිගමනයක එවන දෘෂ්ටියක අපි බහලා තියෙන්නේ. දැන් අපි හිතමු මේ ලෝකේ සම්මත වශයෙන් ඉපදිලා පහළ වෙන පළවෙනි දැනගැනීම.
පළවෙනි දැන ගැනීම සකස් වෙනවා කියලා. පළවෙනිම දැන ගැනීම සකස් වෙනවා කියලා. හැබැයි පළවෙනිම සකස් වෙන හිතට ඇත්තටම මොකක් වගේ දෙයක් සකස් වේද? පේනවා කියලා, ඇහෙනවා කියලා, දැනෙනවා කියලා. නෑ නේද? මම ඉන්නවා, එළිය එකක් තියෙනවා, ඇතුළක් තියෙනවා. මේ විදිහක මෙහෙම සිද්ධියක් සිද්ධ වෙන්නේ නෑ. මෙහෙම සිද්ධියක් සකස් වෙන්නේ නෑ. එතකොට අපි කල්පනා කරන්න ඕන කොහොම දැන ගැනීමක් දැනගන්නේ. ඒක ඔබ හිතන්න ඔබේ අත්දැකීම් වලට ගිහිල්ලා ඔබේ සියලු මතකයන් මේ වෙලාවේ මැකුණා කියලා හිතලා කල්පනා කරලා බලන්න දැන් තමයි ඉපදෙන්නේ කියලා. දැන් තමයි පහළ වුණේ කියලා. දැන් අපිට තමයි ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් දරාගත්ත පුංචි දරුවෙක්ගේ උපතක් කියලා අපි මනිනවද නැද්ද? අපි මින්ම කියනවා. හැබැයි ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් දරාගත්ත පුංචි දරුවෙක් මං කියලා දැනෙනවද එතනට? පුංචි දරුවට. එතකොට මේ දැන් ඉපදිච්ච දරුවට මේ ඇහැ, මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය කියලා හැඟීම, මේ රූප, මේ ශබ්ද, මේ ගන්ධ, මේ රස, මේ ස්පර්ශ කියලා හැඟීම ඇත්තටම ඒ දරුවට තේරුමුත් තේරෙන්නේ යම් දැන ගැනීමක්, සිතේ සකස් වීමක්. හැබැයි ඒ සිතේ සකස් වීම දැනගෙන තියෙන්නේ කොතනින්ද? කොතනින්ද දැනගත්තේ? එළිය තිබ්බ එකක් දැනගත්ත බවටද, ඇතුලේ මම ඉඳගෙන දැනගත්ත බවටද යම් දැන ගැනීමක්ද? එතන හැමනම් සකස් උනේ මනෝ විඥානයේ ක්‍රියාකාරීත්වයක්ද නැද්ද? මනෝ විඥානයේ ක්‍රියාකාරීත්වයක් සමයි සකස් වෙන්නේ. දැන් ඔබ එතනට යන්න. දැන් ඔබ මේ දැන් ඉපදුනා කියලා හිතාගෙන ලෝකෙ දිහා දැන් දැක්කා කියලා හිතන්න. දකින්නවා කියලා එකක් සකස් වෙනවද? නෑ. අහනවා කියලා එකක්? මෙහෙම සිද්ධියක් නැහැ. මෙහෙම සිද්ධියක් නෑ. ඔබට යම් දැනගැනීමක් පහළ වෙනවා. හැබැයි එතන එළිය ඇතුළ කියලා ભેදයක් සකස් වෙන්නේ නෑ. එළිය ඇතුළ කියලා ભેදයක් සකස් වෙන්නේ නෑ. එතකොට එතනදී තියෙන්නේ යම් දැනගැනීමක්. ඒ නිසා අපි කියන දැනගැනීමට යම් හේතුවක් ඇද්ද? මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානම්. සිතින් සිත ඇති බව දැනගන්නවා. ඒකට යම් ලකුණක් නිමිත්තක් ගන්න ක්‍රමවේදයක් නැහැ. එතකොට අපි කල්පනා කරොත් ඉන් පස්සේ අපි හිතා ගන්නවා කොහොමද ටික 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 අර ලකුණු ගන්නකොට නිමිති ගන්නකොට ඇත්තට මේ ලකුණු නිමිත්ත කොයි විදිහටද ගන්න පුළුවන්? දැන් අපි හිතමු පළවෙනියටම සිතින් සිත දැනගත්තා නේ. සිතින් සිතේ ක්‍රියාකාරීත්වය දැනගත්ත කියන මට්ටමක් තියෙනවා. එතකොට මේක අයන්න, මේක ආයන්න, මේ අල්ම අයන්න අකුරු ටික විතරක් අපි හිතමු. අකුරු නෑම කියලා. අකුරු නෑම කියලා. අකුරු නැතත් ටික ටික යනකොට ලකුණු ගැන, නිමිති ගැන සංඥාවන් ආවර්ජනය වෙන්න පටන් ගන්නවද නැද්ද? ඇයි? ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව මොකද්ද? එතනත් අර උපදිච්ච ගමම්ම ලෝකේ මුණ ගැහෙන්න තරම් ලකුණු, නිමිති, සංඥා ටිකක අත්දැකීමක් නැහැ. හැබැයි පුජ්‍යල භාවයේ ගොඩනගන්න, දෙපැත්ත ගොඩනගන්න අවශ්‍ය කරන සියලු ක්ලේශ ධර්මයන්, සියලු අනුසේ ධර්මයන් එතන තියෙනවා. ඒ වෙලාවට යටපත් වෙලා තිබුණාට ඊට සුදුසු පරිසරයේ ගොඩනැගෙනුට ඒ සියලු ලෝකේ ගොඩනැගෙනවද නැද්ද? ගොඩනැගෙන. එහෙනම් දැන් අපි කල්පනා කරොත් ටික 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 හරි දකින්නවා කියන කාරණාව දෙයක් බවට, ලකුණක් නිමිත්තක් බවට පත් කරගන්නෙත් මේ අරහෙමයි මෙහෙමයි කියලා ආවර්ජනයකින්මද නැද්ද? අර මතකේ, අපි මතකයේ කියලා සරලව ගත්තොත් ඉතින් ඒ මතකයත් එක්ක සම්බන්ධ කරගත්ත ආවර්ජනයකින්ද නැද්ද? එතකොට මේක එළිය, මේක ඇතුළ කියලා සියල්ලම ආවර්ජනය කළාද නැද්ද? ඊට පස්සේ ගොඩනගන්නේ අද දවසට ඇවිල්ලා බැලුවොත් අපි කරන්නේ ආවර්ජනයක්ද නැද්ද? ආවර්ජනය. එතකොට ඇත්තම කතාව අපි ඇහැ කියලා කරගෙන තියෙන්නේ මොකද්ද? මේ ඇහැ, මේ රූපය, මේ කන, මේ ශබ්දය කියලා අපි අර සිතින් ප්‍රඥප්ති වශයෙන් මොකද්ද කරන්නේ? ආවර්ජනයක් කරගන්න. එතකොට ඇත්තම කතාව අපි එදා දැකලා තියෙන්නේ සිතින් සිතමයි, අද දකින්නේ සිතින් සිතමයි. ඇයි?
සිතින් සිතේම ආවර්ජනයක් විදිහටද නැද්ද? මේක දිග මේක පළල මේක උස මේක කහ මේක නිල් මේක කොළ කියලා දැනගන්න. ඒ ටිකද නැද්ද? ඒ ටික. හැබැයි අපි මේ ලෝකෙන් දැනගත්ත අහගත්ත ටික විතරක් නෙමෙයි අපි තිරිසන් සතෙක් ළඟට ගිහින් බලමු. තිරිසන් සතා පුංචි කාලේ පහළ වුණාට පස්සේ ඌට අපි කතා කරන භාෂාවේ අකුරු නැහැ. වචන නැහැ. හැබැයි ඌටත් හැඟීම් වශයෙන් එළිය දෙයක් තියෙනවා ඇතුලේ මමෙක් ඉන්නවා කියන ක්‍රියාකාරීත්වයක් නැද්ද? තියෙනවා. තියෙනවා. ඒ නිසා මම කියන්නේ ඒ එළිය මමෙක් ඇතුලේ මමෙක් එළිය දෙයක් කියන දේ ටික 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 මොකද්ද වෙන්නේ? ටික 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 ලකුණු නිමිති උද්දේශ ඔස්සේ ඒ හැඟීම ආවර්ජින්න වෙලා එනවද නැද්ද? හැබැයි මේ දැන් ඉපදිච්ච ගමන් එහෙම එකක් දැන් අපි හිතමුක මේ දැන් ඉපදිච්ච පුංචි කොටියෙක් වුණත් කොටි පැටියෙක් කියලා සම්මතේ ගමු වලස් වලහෙක් වුණත් ඕනම ආකාරයේ සතෙක් වුණත් දැන් අපි දකින්නකොට දුවල පැනලා යන සත්තුන්ගේ පුංචි පැටියෙක් වුණත් අපි දකින්නකොට දුවල පැනලා යයිද? යනවද? පුංචිම කාලේ දැන් ඉපදිච්ච ගමන් එහෙම යන්නේ නැහැ. ඇයි? ඌට ඇත්තටම කිව්වොත් අර භයංකර විච්ච ලෝකේක හැංගීමක් අත්දැකීමක් ඌට නැහැ. දැන් අපේ මට්ටමේ ඉඳලා අපි හිතන්නේ ටික ටික එළියෙන් ගන්න දේවල් එක්ක මොකක් කරගන්නවා කියලාද? එළියේ තියෙන ගහකොළ දැකලා එළියේ තියෙන රූපය සද්ද ගන්ධ රස ස්පර්ශ ඇසුරු කරගෙන මොකක් වෙනවා කියලාද අපි හිතන්නේ? අපි හිතන්නේ කාටත් පොදු ලෝකේ අත්දැකීම් ටික ඇතුළට අරගෙන අරගෙන ඒ දරුවා ඒ ටික දැනගන්නවා තේරුම් ගන්නවා. හැබැයි එළියේ තියෙන දේවල් ඊට පස්සේ තමයි ඒ දරුවා ටික ටික අඳුනගන්නේ කියන මට්ටමක තමයි අපි ඉන්නේ. හැබැයි මේ වෙලාවේ ගත්තත් අපි සකස් කරලා අපි දැනගෙන තියෙන්නේ හේතු ප්‍රත්‍යයන් සකස් කරන ධර්මයක් මිසක් තියෙන ධර්මයක් දැන් අපිට මේ වෙලාවේ පෙනීම ඇතිකල්හිම මොකක් වෙනවද? පෙනීම ඇතිකල්හිමයි අපි ඇහැ රූපේ ගැන කතා කරන්නේ. හැබැයි අපි තේරුම් ගන්නවා ඇත්තට මේ පෙනීම ඇතිකල්හි ඇහැ රූපේ කියලා අපි කරන්නේ තනි කරම මොකද්ද? මන ධන්ම මනෝ විඥාන ඇසුරු කරගත්ත මොකද්ද? ආවර්ජනයක්නේ. එහෙම නැත්නම් මානසිකාරයක්ද නැද්ද? මානසිකාරය. ඒ නිසා අපි මේ වෙලාවේ දැකලා තියෙන්නේ අපේම රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අද්දකීම් ටිකද නැද්ද? අපේම හිතේ ගති ගති නිමිති ටික ඇසුරු කරගෙන ගොඩනගපු මානසිකාරයක්. දැන් මේ අපේම හිත කියලා කියන්නේ තේරුම් ගැනීම පහසුවට. හැබැයි හිත කාගේවත් නෙවෙයි. ඒ හේතු ප්‍රත්‍යයන් සකස් කරන රූප වේදනා සංඥා සංකාර විඥාන ඇසුරු කරගෙනයි මේ ටික දැනගන්නේ. මේ ටිකට බැසගෙන අවිද්‍යාව. එහෙනම් අපි තේරුම් ගත යුතුයි පුංචි දරුවාට මෙවැනි සුන්දර විචිත්‍ර ලෝකයක අත්දැකීමක් නැහැ. අපිට ඇත්ත යථාර්ථයේ මේ වෙලාවේ එවැනි අත්දැකීමක් අපි ලබලම නැති තැනක තමයි අපි මොකද්ද කරන්නේ? ලබලම නැති තැනක තමයි එවැනි අත්දැකීමක් ලැබපු බවට රූපේ බැහැගෙන වේදනාවේ බැහැගෙන සංඥාවේ බැහැගෙන සංකාරේ බැහැගෙන විඥානේ බැහැගෙන මුලාවටපත් වෙලා තියෙනවා. අපි හැමෝම ඇත්තම කතාව ගත්තොත් සිතින් සිත ස්පර්ශ කරලා විතරයි තියෙන්නේ. සිතින් සිත ස්පර්ශ කරලා තියෙන්නේ. තව විදියකින් කියෙව මනසෙන් ධම්ම ස්පර්ශයක් කරලා මනෝ විඥානේ ක්‍රියාකාරීත්වය තමයි අපි හැමදෙනාම සිද්ධ කරගෙන තියෙන්නේ. එතකොට ඇත්තටම අපිට තේරෙනවා මේ වෙලාවේ ගත්තත් මේක සුදු ගලක්, කළු ගලක්, කුඩු ගලක්, දිග ගලක්, පළල ගලක් අර විදිහේ එකක් මේ විදිහේ එකක් කියලා මානසිකාර්යයක්මද නැද්ද කරන්නේ? කහ එකක්, කොළ එකක්, දිග එකක්, පළල එකක් කියලා මානසිකාර්යයක්ද නැද්ද කරන්නේ? ඒ මානසිකාර්යය එළියෙන් ආපේකද්ද ධම්ම වලින් ආපේකද්ද? එතකොට එළියයි කියලා එකක් අපි හිතාගෙන මඤ්ඤණා කරාට හැමදාම ඒ මානසිකාර්යයමද නැද්ද මඤ්ඤණා කරලා තියෙන්නේ? රූපයක් කියලා කිව්වට නාම මාත්‍ර වශයෙන් රූපයක්ද නැද්ද මේක? නාම මාත්‍ර වශයෙන් ගොඩනගෙන රූපයක්. එහෙනම් පුංචි මොහොතේ ඉඳලා මේ දක්වා ලෝකයක් මේ ආකාරයට බිහි කරගත්ත කියන හැම තැනදීම සිද්ධ කරලා තියෙන්නේ ওই මානසිකාරයමද නැද්ද? එහෙනම් Taman ලබලා තියෙන්නේ
තමන්ගෙම අත්දැකීම්. අරයාගෙන් අහගත්තා, මෙයාගෙන් අහගත්තා, එයාගෙන් දැනගත්තා කියලා මේ කරන්නේ මානසිකාරයක්ද නැද්ද? එළියෙන් අහගත්තා, අර ගුරුවරයාගෙන් අහගත්තා, මේ ගුරුවරයාගෙන් අහගත්තා කියලා අපි තනිකරම ආවර්ජනයක්ද නැද්ද කරන්නේ? හරි පළවෙනියටම ආයන්න කියලා දෙනවා කියන දවස කොහමද? කොහොමද? ආ කියලා කියලා දෙනකොට අල්මයන් කියලා දීලා මායන් කියලා දීලා මේ අම්මා කියලා ගොඩ නගන්න කලින් යමක් කියන හැඟීම තිබ්බද නැද්ද? තිබ්බා. තොනේ යමක් කියන හැඟීම කවදද ගොඩ නැගුණේ? කොතනද ගොඩ නැගුණේ? ඒ යමක් කියන හැඟීම දෙයක් කියන හැඟීම අපිට අර සිතින් සිත ඇති බවට ගොඩ නගපු දවසේ ඉඳලම යමෙක් යමක් හඳුන ගන්න බවට හැඟීම තිබිලාද නැද්ද? හැඟීම තිබුණා. තොරේ යමෙක් යමක් හඳුන ගන්න බවට තිබුණු හැඟීමමද නැද්ද ආයතන බවට පත් කරලා තියෙන්නේ? මේක චක්කායතනය, සෝතායතනේ, ගානායතනේ, දිව්‍යායතනේ, කායායතනේ, මනායතනේ බවට පත් කරගෙන තියෙන මේ ටිකමද නැද්ද? නැහේ මනායතනෙමද නැද්ද ඇහැ රූප පනවලා තියෙන්නේ? කන සද්ද පනවලා තියෙන්නේ? නාසය ගන්ධ පනවලා තියෙන්නේ? දිව රසය පනවලා තියෙන්නේ? කය පහස පනවලා තියෙන්නේ? එහෙනම් හිතලා බලන්න. එහෙනම් අපි මේ සමස්ත ලෝකයක් එළියෙන් දැනගත්තා කියලා හිතන්න තරම් අපිව දරුණු කරපු ක්ලේශ මූලයේ තමයි අර මුලින්ම අවිද්‍යාව නිසාම සකස් වෙච්ච සම්මත උපත. අවිද්‍යාව නිසාම සකස් වෙච්ච සම්මත උපති පළවෙනි සිත මොකද්ද? අපි මේක මේ උපමාවට කියන්නේ සම්මත උපතක් ගැන. එතකොට එතන සකස් කරපු පළවෙනි හිතේම හැඟීම තිබ්බද නැද්ද යමෙක් යමක් දැනගන්න බවට? තිබුණා. යමක් දැනගන්න බවට හැඟීමක් තිබුණා. ඒ හැඟීමමද නැද්ද ටික ටික වර්ධනය වෙලා ඒ යමක් කියන තැන අහවල් අහවල් දේවල් බවට පත් කරගත්තේ? ඒක රූප බවට, ශබ්ද බවට, ගන්ධ බවට, රස බවට, ස්පර්ශ බවට පත් කරගත්තේ. තොරේ සිතෙම්මද නැද්ද? එතකොට යමක් කියලා දැනගත්ත සිතෙම්මද නැද්ද රූප දකින්න බව, සද්ද දකින්න බව, ගන්ධ දකින්න බව, අහන විඳින බව, රස විඳින බව, ස්පර්ශ විඳින බවට ගොඩනගන ගා මානසිකාර ලෝකයේ සම්භව කලේ. එහෙනම් අපිට තේරෙන්න ඕන අපි ලෝකයේ දකින්නයි කියලා දැකලා තියෙන්නේ අපේම හිතේ විචිත්‍රත්වයේ මිසක් වෙන මොකක්වත්. එතකොට හිතේ විචිත්‍රත්වය කියන කාරණාව තිබුණු දෙයක් නෙවෙයි. මොකද්ද මේක? හේතු ප්‍රත්‍යයෙන් මවලා දෙන මවපෑම. එහෙනම් මේ එළිය ඇතුළ කියන භේදය ඇත්තටම ඇත්තටම කොහේ හරි තැනක සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. ඒකට අපි කියනවා ඉමස්මින් සති ඉදන් හෝති. ඉමස්ස උප්පාදා ඉදන් උපංජති. ඉමස්මින් අසති ඉදන් නහති. ඉමස්ස නිරෝධා ඉදන් නිජ්ජති. මේ ඇති කල්හිම මේ වේ. එහෙනම් ඔන්න අර සිතින් සිත දැනගත්ත ස්වභාවයටද නැද්ද දැන් අපි පෙනීම්, ඇහීම්, දැනීම්, දැන ගැනීම් කියලා පනව ගැනීම කරගෙන තියෙන්නේ? ඒ ටිකද නැද්ද? දැන් අපි සිතින් සිත දැනගත්ත ස්වභාවයේ මේ වෙනකොට පෙනීම් බවට, ඇහීම් බවට, දැනීම් බවට, දැනගැනීම් බවට පත් කරගෙනද නැද්ද? පත් කළා. ඒ විතරක් නෙවෙයි අපි ඒක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ බවටත්, ඇහැ, කන, නාසය, දිව, ශරීරය බවටත් මඤ්ඤණා කරගෙනද නැද්ද? එසේ මඤ්ඤණා කරගෙන ස්කන්ධ ආයතන ටිකක් දරාගත් සත්ව පුජ්‍යල ආත්මයක් කාටත් පොදු ලෝකික ජීවත් වෙන භවට එන කම්ම මඤ්ඤණාව තීවුරු වෙලාද නැද්ද? එහෙනම් අපි මුලින්ම ඒ මඤ්ඤණාවෙන් ඉවත් වෙලා මුලින්ම යනවා ඒ ටික නිදහස් කරගෙන අර පුංචි දරුවගේ මට්ටමට. එතනට ගිහින් බලනකොටත් යමක් කෙනෙකුට හම් වෙනවා කියන මානසික මට්ටමක හැඟීමක් දැනෙනවා. හැබැයි අපි කල්පනා කරලා ගත්තොත් ඒක තුල පුජ්‍යලේකුට කෙනෙකුට දැනෙන බවට පුජ්‍යලේකුට කෙනෙකුට දැනෙන බවට අපි මේ දැන් මඤ්ඤණා කරගත්තට එතන දැනගන්න හිත
කෙනෙක් විසින් සකස් කරගන්න එකක් නෙවෙයි. අපේ කොතනකවත් තියෙන දෙයක් සකස් කරගන්න එකක් නෙවෙයි. එතන තියෙන්නේ දැනීම කොතනද? දැනීම නිකන් ඇති වෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් විඳින වේදනාව නිසාද නැද්ද අපි මන ධම්ම කියන කාරණාව පනවගන්නේ? යමක් කියන කාරණා. එහෙනම් දැනීම ඇතිකල්හිමයි යමෙක් දෙයක් දැනගන්න බවට හැඟීම. එහෙනම් අපි තේරුම් ගන්න ඕන ඒක යමෙක් දැනගන්න දෙයක් බවට පත් කළොත් මොහොතක් හම්බ වෙනවද නැද්ද? මොහොතක් හම්බ වෙනවා. ඒ මොහොත ඊට පස්සේ ගෙවෙනවද නැද්ද? ගෙවෙනවා. එතකොට මොහොතක් මොහොතක් පාසා ගෙවි 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 අතීතයක් සකස් කරලා දුන්නද නැද්ද? සකස් කරාද නැද්ද? දැන් ඒ මත පදනම් වෙලා ගෙවෙන මොහොතක් අනාගතයටත් ඉතිරි කරලා තියෙනවද නැද්ද? එහෙනම් අපි තේරුම් ගන්න ඕන එතන යමෙක් යමක් දැනගත්තා නම් මොහොත ඉතිරි වෙනවමද නැද්ද? මොහොත ඉතිරි වෙනවා. එහෙනම් මොහොත ඉතිරි වුණා කියන්නේ මොහොත සකස් වෙවි මොහොත වැය වුණා කියන එකද නැද්ද? ඇත්තම කතාව එතන මොහොත පනවන්න කිසිසේත්ම අපිට අයිතියක් නැහැ. ඇයි? ඒක නයිදං අත්ත කතම් බිම්බන් නයිදම් පර කතං අගම් හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. ඒක වෙන කෙනෙක් කළා නෙවෙයි, ඉබේ සිද්ධ වුණා නෙවෙයි, මම කරගත්තා නෙවෙයි. හේතු ඇතිකල්හිම විද්‍යාමාන කළා. එවැනි හේතුවක් නැත්තං එවැනි ක්‍රියාකාරීත්වයක් නැහැ. එහෙනම් අපි තීරුම් ගන්නවා නිත්‍ය වශයෙන් පවතින සිතක්කෝ, එහෙම නැත්නම් නිත්‍ය වශයෙන් පවතින මනසකින් නිත්‍ය වශයෙන් පවතින ධර්මයක් දැනගත්තා නෙවෙයි. එහෙම නැත්නම් තිබුණු මනකින් තිබුණු ධර්මයක් දැනගත්තා නෙවෙයි. තිබුණු මනකින් තිබුණු ධම්ම දැනගත්තා නෙවෙයි. දැන ගැනීම මත පදනම් වෙලා මන ධම්ම කියන කාරණාව පැනවුණාද නැද්ද? එහෙනම් නිත්‍ය වශයෙන් පවතින දැන ගැනීමක් හෝ මනසක් හෝ ධර්මයක් තියෙනවා නෙවෙයි. දැන ගැනීම ඇතිකල්හිම පැනවෙන මනසක් පැනවෙන ධම්මයක්. එතකොට ඒ ධම්මෙමද නැද්ද හැඩ කරලා වැඩ කරලා ඊළඟට මොකක් කරන්නේ? දෙයක් බවට පත් කරගන්නේ. රූප බවට, ශබ්ද බවට, ගන්ධ බවට, රස බවට, ස්පර්ශ බවට පත් කරගෙන මුළු මහත් ලෝකෙකම සලායතන අත්දැකීමක් බවට පත් කරගන්නේ. එහෙනම් අපි තේරුම් ගන්නවා මේ මානසිකාරයෙන් ගොඩනගෙන රූපාකාරයේ නිත්‍ය වශයෙන් පවතින රූපයක් නෙවෙයිමයි. මේක නාම මාත්‍ර රූපයක්. එහෙනම් අපි ලබලා තියෙන්නේ අපේ සලායතනික අත්දැකීම විදිහට මොකක්ද මේ ලබලා තියෙන්නේ? මන ධම්ම ක්‍රියාකාරීත්වය. එතකොට මේ මන ධම්ම ක්‍රියාකාරීත්වය නිත්‍ය ධර්මයක් නෙවෙයි. මෙන්න මේක අනිත්‍ය වූ සංකත වූ ධර්මයක්. සකස් කරන ධර්මයක් මිසක් කා තුලවත් කොතනකවත් සකස් කරන එකක්ද හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගෙන එකක්ද? එහෙනම් අපි අතන සකස් වුණා කිව්වොත් එහෙම අතන දකින්න කෙනා පෙන වෙනවද නැද්ද? එහෙනම් කා තුල හරි සකස් වෙනවා කිව්වොත් ඒ සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද? එහෙනම් ඒ නිසා කියනවා මේක අනාත්ම විච්ඡ ක්‍රියාවලිය. අනාත්ම විච්ඡ ක්‍රියාවලිය. හැබැයි මේ අනිත්‍ය විච්ඡ ධර්මතාවය අපි දකිනකොට අපිට දුක්ඛ ආර්ය සත්‍ය වැටහෙනවා. ඇයි අනිත්‍ය දකිනකොට දුක්ඛ ආර්ය සත්‍ය වැටහෙනවා කියලා කියන්නේ? දැන් අපිට තේරෙනවා නම් මේ නිත්‍ය වශයෙන් නැති තැනකද නැත්ද නිත්‍ය වශයෙන් බැහැගන්නේ? ඒක යමක් දෙයක් බවට පත් කර ගන්නවා කියලා කියන්නේ මොකක් වෙනවද? දුකත් සමුදයක්ද නැද්ද? දුකත් සමුදයක්. හැබැයි ඒකේ යථාර්ථයේ පේනවයි කියලා කියන්නේ එතන තියෙන නිරෝධයත් මාර්ගයත්. නිරෝධයත් මාර්ගයත්. එනිසා අපි කල්පනා කර ගන්න ඕන මේ යථාර්ථය දකින්නවයි කියන එක අපිට හම්බ වෙනකොට මේ මුළු සමස්ත ලෝකෙම අපිට තේරෙනවා මනස මූලික කරගෙන කරන මවාපෑමක් කියන එක නේද? මනස මූලික කරගෙන සිද්ධ කරන මවාපෑමක්. එතකොට මේ මනස පවා නිත්‍ය වශයෙන් පවතින ධර්මයක්
නෙවෙයි කියන කාරණාව අපිට පැහැදිලි වෙනවා. නිත්‍ය වශයෙන් කොහෙවත් තිබුණු මනසක් තිබුණු ධර්මයක් නෙවෙයි. දැන් අපි හිතලා බැලුවොත් මේ වෙලාවේ මෙතනට ඇවිල්ලා මේ වෙලාවේ දැන් මෙතනට ඇවිල්ලා මේ වෙලාවේ අපිට ඇත්තටමත් ඇහැ රූප කියන කාරණාවක් සත්‍ය වශයෙන් නිත්‍ය වශයෙන් පැවතිලම නැහැ. ඇයි? මේ වෙලාවේ ගත්තත් අපිට යථාර්ථයේ මන ධම්ම ක්‍රියාකාරීත්වය තමයි මේ සිද්ධ වෙන්නේ. හේතු ප්‍රත්‍යයන් සකස් කරන මන ධම්ම ක්‍රියාකාරීත්වය. හැබැයි ඒක රූප විදියට හැඩගන්නලා, සද්ද විදියට හැඩගන්නලා, ගන්ධ රස ස්පර්ශ විදියට හැඩගන්නලා මඤ්ඤණාවකට පත් කරවලද නැද්ද? ඒ මඤ්ඤණාවේ අතරමං කළද නැද්ද? එහෙනම් ඇත්තම කතාව ආයතන කියන ටික සලායතන කියන ටික අපේ අයෝනිසෝ මානසිකාරය තුළ ගොඩනගලා දෙන හුදු මඤ්ඤණාවක් විතරමයි කියන කාරණාව තේරුම් ගන්න ඕන. ඉතින් මෙතනදී මේ මාර සූත්‍රය රාද සංයුත්තේ විස්තර කරනවා. රාද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. පිටිපස්සක වාඩි වෙලා එකත් පස්ස වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට මෙන්න මේ විදිහට සැල කරනවා. වහන්ස භාග්‍යවතුන් වහන්ස මාර මාරයයි කියනු ලබනවා, කොපමණකින් මාර වේද කියලා අහනවා. මාර මාර කියනවා කොපමණකින් මාර වේද කියලා අහනවා. එතන බුදුරජාණන් වහන්සේ මේ විදිහට කියනවා, දේශනා කරනවා, රාදය රූපය ඇතිකල්හි මරු හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේය. රාදේ එහෙයින් මෙහිලා තෙපි රූපය මරුයයි දකිව්, මැරිය යුත්තායයි දකිව්, මැරෙන්නායයි දකිව්, රෝගයයි දකිව්, ගඩයයි දකිව්, හුලයයි දකිව්, වියසනයයි දකිව්, වියසනයට පැමිණියෙකු යැයි දකිව්. යම් කෙනෙක් එය මෙසේ දකිද්ද ඔහු මැනවින් දකිති. මොකද්ද මේ කියන්නේ? රූපය ඇති කල්හි මොකක් වෙනවද? මරු හෝ මැරිය යුත්තා මැරෙන්නා වන්නේය. ඒ කියන්නේ මරු හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා. මේ කියන්නේ පුජ්‍යල භාවය ගැනද නැද්ද? රූපය ඇති කල්හිමයි. ඊට පස්සේ පෙන්නනවා වේදනාව, සංඥාව, සංකාරය, විඥාන. එහෙනම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ධර්මතාවයේ ඇති කල්හි ඇති බවට ගියොතින් අපිට එතන මොකක් වෙනවද? මාර ප්‍රඥප්තිය ගොඩනැගෙනවා. එතකොට මැරෙන්නා හම්බ වෙනවද නැද්ද? මැරිය යුත්තේක් හම්බ වෙනවා, මැරෙන්නේක් හම්බ වෙනවා. ඒ නිසා රූපය මායාව විදියට දකින්න කියනවා, වේදනාව මායාව විදියට දකින්න කියනවා, සංඥාව මායාව විදියට දකින්න කියනවා, සංකාරය මායාව විදියට දකින්න කියන විඥාණය. දැන් අපි තව සූත්‍ර දේශනා කරනකොට දැනගත්තා මායය ඇවිල්ලා කියන රූපේ මගේ නේද, වේදනාව මගේ, සංඥාව මගේ, සංකාරය මගේ, විඥාණය මගේ. එහෙනම් මගේ මගේ කියලා අපි ගන්න හැමතැනම ක්‍රියාත්මක වෙන්නේ මායයද නැද්ද? මාය. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන ඔව් ඔවා උඹේ මයි මායයා. රූපයත් උඹේමයි, වේදනාවත් උඹේමයි, සංඥාවත් උඹේමයි, සංකාරයත් විඥාණයත් උඹේමයි. එහෙනම් මෙන්න මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාණයට සකස් වෙන්නේ නැති තැනක් ඇත්නම්, එහෙම නැත්තම් ඇහැ නැති තැන, රූපේ නැති තැන, චක්විඥානෙ නැති තැන උඹට අයිතිද කියලා අහනවා. ඒක පෙනෙන්නේ නැහැ කියලා කියන දනොත් තියෙනවා. දැන් අපි කල්පනා කරගන්න ඕන මේ රූප ඇති තැන, වේදනා ඇති තැන, සංඥා ඇති තැන, සංකාරය ඇති තැන, විඥානය ඇති තැන මාරමයි. ඒ ඇති බවට බැහැගත්තා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ බැහැගත්තාමයි. එහෙනම් දැන් අපි කල්පනා කරගන්න ඕන මෙන්න විමුක්තිය අර්ථ කොට
නිර්වේදයේ අර්ථ කොට විරාගයේ අර්ථ කොට අපිට තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ප්‍රතිපදාව. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා පහ ඇති භවට ගන්න එකෙන් ඒ මඤ්ඤණාවෙන් මිදිලා මෙන්න මෙතන පවතින යථාර්ථවාදීත්වය අපි නුවණින් විමස ගන්නවා. දැන් අපි උපමා කරලා ගත්තොත් අපි මේ වෙලාවේදී අපි හිතනවා පුංචි කාලේ පුංචි දරුවෙක් සහ ඔබ කියන තැන අපි පොඩ්ඩක් උපමා කරමු. දැන් ඔබට ඇහෙනවද නැද්ද කුරුල්ලෙක්ගේ හඬක්? ඔබේ මට්ටමින් කුරුල්ලෙක්ගේ හඬක්. දැන් ඇත්තම කිව්වොත් කුරුල්ලෙක්ගේ හඬක් ඇහෙනවා කියලා මානසිකාර වීමක් මෙනෙහි වීමක්ද නැද්ද තියෙන්නේ? මෙනෙහි වීමක් තියෙනවා. එතකොට ඒත් එක්කම අපිට කුරුල්ලාගේ හඬ කියනකොට කුරුල්ලා කියන තැනත් නේ, කුරුල්ලාගේ හඬ කියනකොට සද්දේ බවට ඒකපත් කරගන්නවා නේ. එතකොට කුරුල්ලාගේ හඬ ඇහෙනවා කියනකොට කන බවටපත් වෙනවද නැද්ද? කන බවටපත් වෙනවා. එහෙනම් ඇහිම ඇති කල්ලි ඇහුන් නැත්තම් අපිට ඒ කුරුල්ලා මේ කන කියන දෙපැත්ත හැදෙනවද නැහැ නේද? එහෙනම් අපි ඇත්තටම කරන්නේ ඇහෙනවා කියලා කරගන්නේ මානසිකාරයක්ද නැද්ද? පුංචිම දරුවෙක් දැන් මෙතන මේ දැන් ඉපදිච්ච දරුවෙකුට ඇහෙනවා කියලා එකක් සකස් වෙනවා. හැබැයි දැනගන්නවද නැද්ද? හැබැයි දැනගන්නේ සිතින්මද නැද්ද? සිතින්ම. සිත සකස් වෙන්නේ කොහොමද? අපිට හිතෙනවා සද්දේ කියලා දන්නේ නැති වුණාට, කන කියලා දන්නේ නැති වුණාට, කනකුත් තිබිලා සද්දෙකුත් තිබිලා ඒක දරුවට ඇහිලා ඒ දරුවා ඒක දන්නේ නැතුව තමයි ඉඳලා තියෙන්නේ. එහෙමද නැද්ද හිතෙන්නේ අපිට? අපිට හිතෙන්නේ එහෙම. හැබැයි ඔබ කල්පනා කළොත් ඔබ ඒ කන කියලා කවදා හරි දැනගත්තා නම් හැඟීමක්, ඒ සද්දේ කියලා කවදා හරි දැනගත්තා නම් හැඟීමක්, ඒ ඇහෙනවා කියලා කවදා නමුත් දැනගත්තා නම් හැඟීමක්, ඒ දැනගත්තේ සිතෙන් කරපු ආවර්ජනයකින්මද නැද්ද? සිතින් කරපු ආවර්ජනයකින්මද නැද්ද? මොකද විඥානය හරහා හැර අපිට යමක් දැනගන්න, එහෙනම් අපි තේරුම් ගන්නවා මේ එකක්වත් තියෙන ධර්ම නෙවෙයි විඥානයේ ඇති කල්හිම ගොඩනගෙන නාම රූප ධර්ම. මොකද්ද? විඥානයේ ඇති කල්හිම ගොඩනගෙන කන ශබ්ද, ඇහැ රූප, නාසයේ ගන්ධ, දිව රස, කය පහස. එනිසා මේව නිත්‍ය වශයෙන් තිබිලා ඇහෙනවා නෙමෙයි, ඇහිම නිසා ඒක තියෙන බවට අපි ගොඩනගා ගන්නවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ වෙලාවේ ඇහිම නැති වුනොතින් කනගෙන සද්දි ගැන අත්දැකීම සම්පූර්ණයෙන් නැති වෙනවද නැද්ද? එහෙනම් මේ වෙලාවේ ඇහිම කියලා අපි කරන්නේ මානසිකාරයක්. මේ වෙලාවේ කන සද්ද කියලා අපි කරලා තියෙන්නේ. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ තාම කෙනා ඉන්නවනේ. කෙනෙක් කියනවා, කෙනෙක් කියන තැන ප්‍රශ්නයක් තියෙනවා අයියේ. කෙනෙක් කියලා ගත්තට පස්සේ දෙපැත්තක් ඕනමද නැද්ද කෙනාගේ පැවැත්මට? කෙනාගේ පැවැත්මට දෙපැත්තක් ඕනමයි. සක්කාය දිට්ඨිය දුරවිච්ච නැති හින්දා, සක්කාය දිට්ඨිය දුර වෙන ප්‍රතිපදාව තුළ හික්මිච්ච නැති හින්දා අපිට මොකක් වෙනවද? අපිට අර දෙපැත්තෙන්ම තමයි මේක එන්නේ. අපිට ඒක අනාත්ම සංඥාවක් විදිහට තවම දැනෙන්නේ, අපිට ඒක අනාත්ම ධර්මයක් විදිහට තවම තේරෙන්නේ නැහැ. ඒක අනාත්ම ක්‍රියාවලියක් විදිහට අපිට වැටහෙන්නේ. එහෙනම් අපි කල්පනා කරගන්න ඕන සිතින් දැනගන්නවා කියනකොට ඔබට එන්නේ කෙනෙක්ගේ හිතකින් දැනගන්නවා කියලානේ. සිතින් දැනගන්නවා කියනකොට එන්නේ කෙනෙක්ගේ හිතින් දැනගන්නවා කියලානේ. හැබැයි මේ හිත කාගේද? මේ හිත කොහෙද තිබුණේ? එහෙනම් මේ හිත කාගේවත් නෙවෙයි, කොහෙවත් තිබ්බ එකක් නෙවෙයි. මේක හේතු ප්‍රත්‍යයෙන් සකස් කරලා දෙන අනාත්ම විච්ඡිතක්. මොකද්ද? අනාත්ම විච්ඡිතක්. එහෙම නැත්නම් මේක කෙනෙක්ගේ හිත නෙවෙයි. අපි කෙනෙක්ගේ හිත යම් තැනක ඉන්න කෙනෙක්ගේ හිත කියලා ගත්තොත්ද නැද්ද?
ඒ තැන ඉඳලා දේවල් මුණ ගැහෙන්නේ. ඒ තැන ඉඳලා යම් යම් දේ මුණ ගැහෙන්නේ. මේ නිසා හොඳට කල්පනා කරගන්න මේ වෙලාවේදී අපිට කවදාකවත් ඇත්තම කතාව හිතවත් මුණ ගැහිලා නැහැ. ඇයි හිතවත් මුණ ගැහිලා නැහැ කියලා කියන්නේ? හිත කාටද මුණ ගැහුනේ? හිත කාටද මුණ ගැහුනේ? හිත කොතනද තිබුණේ? හිත කාටද මුණ ගැහුනේ? හිත කොතනද තිබුණේ? උත්තර නැද්ද? එහෙනම් දැන් අපි තේරුම් ගන්නවා හිත කොතනකවත් තිබුණා නෙවෙයි. දැන් මේ වෙලාවේ පහළ වෙච්ච හිත කොහේ හරි තිබිලාවද? දැන් ඔන්න කුරුල්ලෙක්ගේ හඬ කියලා හිතක් පහළ වෙනවද නැද්ද? ඔය හිත කොහෙද තිබුණේ මං අහන්නේ? කොහෙද තිබුණේ? ඔය හිත නැත්තම් කුරුල්ලත් නැහැ, සද්දෙත් නැහැ, කනත් නැහැ නේද? ඔය සිත සකස් වුණේ නැත්තම් ඇහෙනවා කියලා එකකුත් නැහැ, කුරුල්ලත් නැහැ, හඬත් නැහැ, කනත් නැහැ නේද? එහෙනම් කුරුල්ලගේ හඬත් නැහැ, කනත් නැහැ, ඇහිීමත් නැහැ ඔය හිත සකස් වුණේ. ඒ සකස් වෙච්ච හිත නිසාම අපිට මොකක් වුණාද? කුරුල්ලාගේ හඬත් කනත් ඇහිීමත් කියන කාරණාව තුල අතරමං වුණාද නැද්ද? අතරමං. දැන් අපි තේරුම් ගන්න ඕන ඒ හිත කොහේ ඉඳලාද එන්නේ නැත්තේ? දෙවියන් වහන්සේ මවන්නේ නැද්ද? මහා බ්‍රහ්මයා මවන්නේ නැද්ද? ඉබේ සකස් වෙන්නේ නැද්ද? වෙන කවුරු හරි හදලා දෙන්නේ නැද්ද? වෙන කවුරු හරි හදලා දෙන්නේ නැද්ද? මේ කවුරුත් හදලා දුන්නේ නැහැ. දෙවියන් වහන්සේ මැව්වෙත් නැහැ. කොතනවත් තිබිලාවෙත් නැහැ. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා. එහෙනම් ඇහිීම කියන කාරණාව නිකන් සකස් වෙන්නේ නැහැ හිත. හිතට හේතුව මොකද්ද? ඈ? ඒ හිතට හේතුව. එහෙම නැත්තම් අන්න එතන තියෙන්නේ මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානම් තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා. හැබැයි අපිට ඒක ඇති බවට හම්බුනොත් අපි ඒ වේදනාවට අහු වෙලාද නැද්ද? හැබැයි අපි තේරුම් ගන්න ওই වේදනාව නිකන් සකස් කරන්නේ පස්ස පච්චයා වේදනා. එහෙනම් ඒ වේදනාව ඇති කල්ලිමයි අපිට කතා කරන්න වෙන්නේ මන ධම්ම කියන දෙපැත්ත. එහෙනම් ඒ වේදනාව සකස් වුණේ නැත්තම් මන ගැන ධම්ම ගැන කතා කරන්නම. එහෙනම් අපි තේරුම් ගන්නවා මන ධම්ම නැත්තම් දැන ගැනීමකුත් නැහැ, දැන ගැනීම නැත්තම් මන ධම්මිකුත්. එහෙනම් තිබ්බ දේවල් දෙ දැන ගැනීම මත රඳා පැවතිලා කතා කරන දෙයක්ද? එහෙනම් අපි තේරුම් ගන්නවා ඒක අපිට වෙන් කරන්න බෑ. ඒකයි අපි කියන්නේ ඉමස්මින් සති නিত্য වශයෙන් පවතින මනක්වත් ධම්මයක්වත් මනෝ විඥානයක්වත් තියනවා නෙවෙයි. මනෝ විඥාණය ගැන කතා කරන කල්හිමයි අපිට මන ධම්ම ගැන කතා කරන්නේ. මේ දෙක වෙන් කරලා කතා කරන්න. ඒ නිසා අපි තේරුම් ගන්නවා මේක කොහෙවත් තිබුණු එකක් නෙවෙයි, මේක මවාපෑමක්, හුදු මවාපෑමක්. කොහෙවත් තිබුණා කියනකොටම අපි යනවද නැද්ද පුජ්‍යල භාවයට? කාගේවත් තුල සිද්ධ වුණා කියනකොට අපි යනවද නැද්ද පුජ්‍යල භාවයට? එහෙනම් ඒ ක්‍රියාවලියෙම අනාත්මයි නම් මේක ගැන ආයි කවර කතාවක්ද? මේක ගැන කවර කතාව? එතකොට මේ ගල කියලා මතක් වෙන්නේ ඇයි? මේ කුරුල්ලගේ හඬ කියලා මෙනෙහි වෙන්නේ ඇයි? කොහෙ තිබිලාද මේ කුරුල්ලගේ හඬ කියන මෙනෙහිවීම? එන අපි තේරුම් ගන්න ඕන එක කොහෙවත් තිබිලා අපි මේක අතීතයට සම්බන්ධ කරන්න එපා. ඇයි අපි මේක අතීතයට සම්බන්ධ කරගන්න යන්නේ? ආත්ම විච්ච නිසාද අනාත්ම විච්ච නිසාද? ඔබේ ආත්ම දෘෂ්ටිය නිසාද නැද්ද අතීතයේ මෙහෙම එකක් ඇහුවා දැනගත්තා කියලා මේ අයෝනිසෝ මනසිකාරයක් යෙදෙන්නේ? අතීතය අහගත්ත කෙනෙක් හිටියද නෑ නේද? එහෙනම් අතීත දෙයක්ද මේ මෙනෙහි වෙලා ඉන්නේ? දැන් වර්තමානයේ සකස් විච්ච හිත නිසා, එතකොට දැන් කෙනෙකුට සකස් වුණා කියලා ගත් මුලාව නිසාම ඉද නැද්ද ඔබ හිතන්නේ මොකක් කියලාද? කුරුල්ලෙක්ගේ හඬ. කුරුල්ලෙක්ගේ හඬ ආවල්ලන්න.
ඇත්තටම කුරුල්ලෙක්ගේ හඬ අහවල් හඬ කියලා දැනගත්ත හිත කාගේද? කාගේද? කවුද කුරුල්ලෙක්ගේ හඬ කියලා දැනගත්තේ? කවුද දැනගත්තේ? දැන් අපි මේ අවිද්‍යාව නිසාම මේක හැඩ කරගෙන පාට කරගෙන ඇඳගෙන ඒකේ පුජ්‍යල භාවයක් ගොඩනගාගෙන දෙපැත්තක් දාගෙන අතීතේකුත් ඇඳගෙන වර්තමානෙකුත් ඇඳගෙන අනාගතේකුත් ඇඳගෙන පණ යනකම් මොකක් කරනවද? දුක්ඛ කියන තැනට කොටු වෙනවා. දුකයි දුක්ඛ සමුදයටයි අහු වෙනවා. ඒ නිසා මේ වෙලාවේ කුරුල්ලෙක්ගේ හඬක් ඇහිලාම ඇහිීම කියන කාරණාව මොකද්ද? අනාත්ම විච්ඡ ක්‍රියාකාරීත්වය. හැබැයි කුරුල්ලෙක්ගේ හඬක් කියලා අපිට ඇයි මතක් වෙන්නේ? කාටද මතක් වුනේ? කාටද මතක් වුනේ? ඔන්න ඒ කෙනාට මතක් වෙනවා කියන එකමයි ප්‍රශ්නේ. කෙනාට මතක් වෙනවා කියන එකමයි දුස්තිය. අර පුංචි දරුවට මේ වෙලාවේ දැනගත්ත දැන ගැනීමමයි මේක. හැබැයි කාලයක් පනවගෙන ඈඳගත්ත සක්කාය දිට්ඨිය නිසා අපි හිතනවා අහලා දැනගත්ත ටික දැන් මතක් වෙනවා කියලා. අහලා දැනගත්ත ටික දැන් මතක් වෙනවා කියලා හිතන්නේ මොකක් නිසාද? සක්කාය දිට්ඨිය නිසා. එහෙම නැතුව මේ කුරුල්ලගේ හඬ, අර හඬ, මේ හඬ කියලා දැන් දැනගන්නකොට ඔබ හිතනවා මොකක් කියලාද? අනේ මං කුරුල්ලා කියලා අහලා දැනගත්තා. ඒ ටික තමයි මතක් වෙලා ඒ අමුම අමු සක්කාය දිට්ඨිය. මේ දැක්ම ගැන වචනෙන් කියන්න පුළුවන් කමක් ඇත්තටම නැහැ. ඇත්තටම ඔබට හිතේ කුරුල්ලගේ හඬ කියලා එහෙනම් කොහෙ තිබිලාද එන්නේ කියලා. කොහෙ තිබිලාද එන්නේ කියලා හොයන්නේ කවුද මේ? මේක හොයන්න දෙයක්ද? කොහෙවත් තිබිලා එන එකක්ද? නෑ. එහෙනම් මේ නිත්‍ය වශයෙන් නැති අනිත්‍ය විච්ච අනාත්ම විච්ච ක්‍රියාකාරීත්වයට පුජ්‍යල භාවයක් ඈඳගෙන පුජ්‍යල භාවයක් දමාගෙන පුජ්‍යල භාවයක් කොටු කරගෙන පුජ්‍යල භාවයක් ඇතුළත් කරගෙන අපි මොකද්ද මේ නටන නාඩගම? කල්පනා කරන්නකෝ. අපි ඒ තරම් මුලා විච්ච තැනකින්නේ. ඒ තරම් අපි හිතාගන්න බැරි විදිහට මේ දෘෂ්ටි ග්‍රහණයට, දිට්ටි කාන්තාරයට කොටු වෙලා. ඇත්තම කතාව මේ වෙලාවේ අපි තේරුම් ගත්තා නම් ඇහැ තියෙන තැනක් නැත, රූපය තියෙන තැනක් නැත, චක්කු විඤ්ඤාණය තියෙන තැනක් නැත, චක්කු විඤ්ඤාණයෙන් දතියුතු ධර්ම තියෙන තැනක් නැත, කන තියෙන තැනක් නැත, සබ්දය තියෙන තැනක් නැත, සෝත විඤ්ඤාණය තියෙන තැනක් නැත. ඇයි තියෙන තැනක් නැත කියලා කියන්නේ? මේවා කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන දේවල්ද? නැහැ. කාතුලවත් සකස්ච්ච දේවල්ද? කොහෙවත් තිබුණු දේවල් නෙවෙයි, කොහෙවත් සකස් වෙච්ච දේවල් නෙවෙයි. ඉමස්මින් සති ඉදන් හෝති. මේ ඇති කල්හිම මෙය වේ මිසක් මේක කොතනකවත් තිබුණා. දැන් ඒ නිසා තමයි අපි විඤ්ඤාණය උපමා කළේ මායාවකට. මායාවේ ස්වභාවය මොකද්ද? නැති දෙයක් ඇති විදියට මවා පානවා. සංඛාරයේ උපමා කළේ කෙහෙල් කඳකට. කෙහෙල් කඳේ ස්වභාවය මොකද්ද? පුම්බලා තිබුණාට හරයක් අරටුවක් ඒකේ නැති බව. සංඥා උපමා කරේ මිරිඟුවකට. තියෙනවා වගේ පෙන්වුවට තියෙන තැනක් තියෙන දෙයක් ඒ තැනක් නැති බවමයි. වේදනා උපමා කළේ දිය බුබුලකට. දියබුබුල සකස් වුණා වගේ පෙන්වුවට ගන්න බෑ නේද? අනේ මෙන්න දියබුබුල කියලා ගත්තොත් ගන්න දියබුබුලක් තිබිලා පෙන්නලා විතරයි. රූපය උපමා කළේ පෙන පිඩකට. පෙන පිඩ නැගුණා වගේ පෙන්වුවට අරන් බැලුවොත් එහෙම පෙන පිඩක් නෑ, පෙන්නනවා විතරයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මෙතන මේ පංච උපාදානස්කන්ධයේ මෙහෙමනම් තියෙන තැනක්
තියෙන තැනක් වගේ පෙන්වුවට තැනක තිබුණු යමක් නෙවෙයි මේක. මොකද්ද? තැනක තිබුණු යමක් නෙවෙයි. ඒ නිසා අපි කියනවා මේක හුදු මවාපෑමක් ඉමස්මින් සති ඉදන් හෝති කියන න්‍යාය ධර්මයට අනුකූලව මවාපාල ගොඩනගලා පෙන්නන දෙයක් මිසක් තිබුණු දෙයක් කාටද පෙන්වන්නේ? කාටද පෙන්වන්නේ? කාටද පෙන්වන්නේ? කොතනද පෙන්වන්නේ? මම අහන්නේ කාටද මේක පෙන්වන්නේ? කොතනද පෙන්වන්නේ? ඈ කාටද පෙන්වන්නේ? කොතනද පෙන්වන්නේ? ඇත්තටම අපි මේක පෙන්නන දෙයක් ය මවාපාන දෙයක් ය කියලා මේ කරගන්නේ තනි ක්‍රම මොකද්ද? මඤ්ඤණාවක්. මේක කාටවත් මවාපාල පෙන්වන්නේ නෑ, කොතනවත් මවාපාල පෙන්වන්නේ නෑ. ඒ නිසා අපි මේකට කියනවා අනාත්මයි. මොකද්ද? අනාත්මයි. නැති වුණොත් අපි මොකද්ද කරන්නේ? මේක මවාපාන දෙයක්, මේක සකස් කරන දෙයක්. එතකොට සකස් කරන දෙයක් කියනකොට සකස් කරන දේ දකින්න කෙනෙක්, මවාපාන දෙයක් කියනකොට මවාපාන දේ දකින්න කෙනෙක් කියන මඤ්ඤණාවට කොටු වෙනවද නැද්ද? ඒ නිසා එතනත් අපි ඒ මන ධම්ම මනෝ විඥාන ක්‍රියාකාරීත්වයට අහු වෙනවද නැද්ද? එහෙනම් අපි මේ ඇහැ රූප චක්කු විඥාන පිරිසිඳ දත යුතුයි. පිරිසිඳ දකින්නවායි කියලා කියන්නේ ඒක මානසිකාර කර කර ඒ මානසිකාර සම්භවයේ කොටු වෙලා ඒක ඇත්තක් කියලා දරා ගන්නවා කියන එක නෙවෙයි. පිරිසිඳ දකින්නවායි කියන කාරණාව අපිට මනසෙන් දකින්න බෑ, විඥාණයෙන් දකින්න බෑ. අපි මෙන්න මේ දැන් ධර්මතාවය පිළිබඳ කරන්නේ තනි ක්‍රම හුදු මොකද්ද? හුදු මානසිකාරයක්ද නැද්ද? මේක ධර්මයයි ධර්මයයි කියලා ඔබ මතක් කරගන්නවද නැද්ද? මේ මෙනෙහි කර කර ගන්නවද නැද්ද? එතකොට මේ මෙනෙහි කර කර ගන්න දේ මන ධම්ම මනෝ විඥාන ප්‍රත්‍යයෙන් සකස් කරපු දැන ගැනීමක්ද? හොඳට ඒක ඇත්තක්ද? ඒ මනසේ ධම්ම මනෝ විඥාන ඇත්තක්ද? ඇයි ඇත්තක් නෙමෙයි කියලා කියන්නේ? ඒකත් හේතු ප්‍රත්‍යයෙන් සකස් කරපු දෙයක්. හැබැයි ධර්මයේ දන්නා බවකට නෙවෙයි කියන්නේ ඒකයි. ධර්මයේ තියෙන දන්නා බවක් ඇති කරගන්න මේක ඊතර වෙන්න පවුරක් කරගන්න විතරයි තියෙන්නේ. ධර්මයේ දන්නා බවක් ඇති කරගත්තා කියලා කියන්නේ මොකක්ද? ඇති කරගෙන තියෙන්නේ ආය ලෝකෙටමයි අහු වෙලා තියෙන්නේ. ආය මඤ්ඤණාවකමයි හිර වෙලා තියෙන්නේ. ආය මඤ්ඤණාවකමයි කොටු වෙලා තියෙන්නේ. එහෙනම් අපි පැහැදිලි කරගත යුතුයි මේ මාර්යා හෝ මැරෙන්නා හෝ මැරෙන කෙනා හෝ මේ සියල්ල අපිට හම්බ වෙන්නේ හුදු අවිද්‍යාව ඇතුලේ විතරයි. හුදු අවිද්‍යාව ඇතුලේ. එහෙනම් ඇත්තටම ආපු කෙනෙක් නැහැ, ඉන්න කෙනෙක් නැහැ, යන කෙනෙක්ද නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕන විඥාණයකින් අපිට කවදාකවත් නිවන ගැන කතා කරන්න බෑ. මේක අපි මේ ඉන්න තැනින් එතර වෙන්න ගන්න හුදු පවුරක් මිසක් කරගහ ගන්න, කරේ තියා ගන්න, ඈඳ ගන්න, බදා ගන්න, බැස ගන්න තියෙන දෙයක් නොවේයිමයි. ඒ නිසා ඔබ හිතනවා නම් පුංචි දරුවටත් සද්ද තිබිලා සද්ද ඇහිලා හැබැයි ඇහෙනවා කියලාවත් දන්නේ නැහැ. කන තිබිලා හැබැයි එයා දන්නේ නැති බවක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක ඔබේ හුදු මඤ්ඤණා මානසිකාරයක්ම විතරමයි. එහෙමද නැද්ද? ඒ මඤ්ඤණා මානසිකාරය ඉඳලා තමයි අපි හිතන්නේ පුංචි දරුවෙක් ඇත. පුංචි දරුවෙක් ඇත කියලා ඔබ කරගන්නේ මඤ්ඤණාව. ඒ මඤ්ඤණාව ඉඳලා තමයි ඔබ කරන්නේ මොකද්ද? පුංචි දරුවටත් කනක් තිබිලා සද්දයක් තිබිලා හැබැයි ඇහිලා. හැබැයි අපි තේරුම් ගන්න ඕන මෙතන යථාර්ථයේ තිබිලා තියෙන්නෙම මේ මන ධම්ම මනෝ විඥාණය හේතු ප්‍රත්‍යයෙන් සකස් කළදී. ඒක අනාත්මයි. ඒ අනාත්ම විච්ච ඒ ක්‍රියාවලිය දන්නේ නැතිකම නිසා අපි මොකද්ද කළේ? ඒක යමක් දෙයක් බවට පත් කළා. ක්‍රමක්‍රමයෙන් අර ආශ්‍රව ධර්ම අනුසය ධර්ම එක මොකක් කරාද? ටික 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 ටික
ඒක ඇහැ රූප කන සද්ද නාසය ගන්ධ දිව රස කය පහස බවට පත් කරගෙන මුළු මහත් ලෝකේකම බිහිවීම මුළු මහත් ලෝකේකම සකස් කර ගැනීම සිද්ධ කරා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මුළු මහත් ලෝකයක් බිහි කළේ අවිද්‍යාවෙන්මයි. මේ සලායතන ටික බිහි කළේ අවිද්‍යාවෙන්මයි. මේ සලායතන ඇසුරු කරගත්ත පුජ්‍යල භාවයේ බිහි කළේ අවිද්‍යාවෙන්මයි. එහෙනම් ඇත්තම කතාව ඇහැ කන නාසය දිව ශරීරයේ තිබුණු තැනක් නැත. රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම තිබුණු තැනක් නැත. එනම් පුජ්‍යලයක හිටිය තැනක් නැත. ඉමස්මින් සති ඉදන් හෝති. මේ ඇති කල්ලි මේ වේ කියන න්‍යාය ධර්මයෙන් මවන මායාව කෙනෙක් දකින දෙයක් මායාවටම තමයි කෙනා ආරූඪ කරගෙන මායාව යම් තැනක තියෙන දෙයක් නෙවෙයි. මායාවක් මවාපානවයි කියලා අපි මේ දැනගන්නේ මේකෙන් එතර වීම පිණිස පමණයි. එහෙම නැත්නම් මායාව යම් තැනක මවලා තිබුණා නෙවෙයි. මායාව යම් තැනක මවලා තිබුණා නෙවෙයි. මේක එතර වෙන්න පවුරක් ඒක කරගහා ගත්තොත් මවාපු මායාවක් තියේ. ඒ මායාව දිහා බල බල හැමදාම ඒ මායාව දිහා බල බලා ඉන්න එකම මායාව ඇත්තක් බවට පත් කර ගැනීම බව අපිටම නොවැටහෙයි. මායාව ඇත්තක් කරගත් තැන මඤ්ඤණාවේ පංච උපාදානස්කන්ධේ හැමදාම හිර වෙයි, කොටු වෙයි. ඒ කොටු වීම තුල අපිට නිවන් නම් නැහැ. එනිසා නිවන කියලා කියන්නේ මායාව ඇත්තක් කරගෙන ඒක බැහැ ගැනීමක්. ඒක ඊතර වෙන්න තියෙන ධර්මතාවයක් විතරයි. කරගහ ගැනීම පිණිස නෙවෙයි කියන අවබෝධය අපි ලබන්න ඕන. එහෙනම් ඔන්න අපිට තේරෙනවා එහෙමනම් ඇහැත්නම් රූපයත්නම් චක්විඥාණයත්නම් චක්විඥාණයෙන් දත යුතු ධර්මයත්නම් එතන මොකද්ද තියෙන්නේ? එතන ලෝකේ තියෙනවා. එතන පුජ්‍යල භාවය තියෙනවා. එතන සසර නිර්මාණයක් තියෙනවා. එහෙනම් කන ඇත්තම්, සබ්දය ඇත්තම්, සෝත විඥාණය ඇත්තම්, සෝත විඥාණයෙන් දති යුතු දහම් ඇත්නම් එතන මුලාව තියෙනවා. නාසය ඇත්නම්, ගන්ධය ඇත්නම්, ගාන විඥාණය ඇත්නම්, ගාන විඥාණයෙන් දති යුතු ධර්ම ඇත්නම් එතන මුලාව තියෙනවා. දිව ඇත්නම් රසය ඇත්නම් දිව්‍යා විඤ්ඤාණය ඇත්නම් දිව්‍යා විඤ්ඤාණයෙන් දත යුතු දහම් ඇත්නම් එතන මුලාව තියෙනවා. කය ඇත්නම් පහස ඇත්නම් කාය විඤ්ඤාණය ඇත්නම් කාය විඤ්ඤාණයෙන් දත යුතු දහම් ඇත්නම් එතන මුලාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මනස ඇත්නම් ධම්ම ඇත්නම් මනෝ විඤ්ඤාණය ඇත්නම් මනෝ විඤ්ඤාණයෙන් දත යුතු දහම් ඇත්නම් එතන මුලාවක්. ඇත්තම කතාව කිව්වොතින් අපිට තේරෙනවා මේ ආයතන ભેදයේ හුදු මඤ්ඤණාවක්ම විතරයි. නම් මේක විභජ්‍යවාද කරලා අපිට මේ පෙන්වලා දීලා තියෙන්නේ අපිට අවබෝධය කරා යාම පිණිස මිසක් කර තියා ගැනීම පිණිස. එහෙනම් විභජ්‍යවාද කරපු සලායතන ටික ඇත්තක්ද? සලායතන ටිකක් ඇත්තටම මවලද? ඉතින් ඇත්තටම මවල නම් මවාපේක ඇත්තක් වෙලානේ. ඇත්තටම මැව්වා නම් මවාපු එක ඇත්තක් කරගත්ත පංච උපාදානස්කන්ධේ අතරමංගලා. ඒ නිසා මවාපු එකත් ඇත්තක් නෙවෙයි. මේක ඊතර වෙන්න දීපෝ හේතුඵල සම්බන්ධතාවයේ මිසක් ඊතර වීම පිණිස අවබෝධ කරගන්න තියෙන පෞර මිසක් කර තියා ගැනීම පිණිස බැස ගැනීම පිණිස නොවේ කියන කාරණාව අපි සිහිපත් කරගත යුතුයි. අපි මතක තබාගත යුතුයි. එනිසා විශේෂයෙන්ම කල්පනා කරගන්න, අරමුණු කරගන්න, අපි හැමදෙනාම ධර්ම අවබෝධය කර ගැනීම පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමෙන් මේ භයානක පංච උපාදානස්කන්ධය යථාර්ථය පිළිසිඳ දැනගෙන උතුම් නිවනින් සැනසීම පිණිස මේ ධර්ම කාරණා කිහිපේ හේතු කරගනිත්වා, උපකාරක ධර්මයක් බවට පත් කරගනිත්වා,
ප්‍රඥා පෞරක් පාරමිතාවක් බවටම පත් කර ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තිරුවන් සරණයි, යහපතක් වේවා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.